කතානායකතුමාගෙන් අපි නැවතත් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ල මාධ්‍යයට විවෘත කරන්න කියලා. ඒක ඉතාමත් වැදගත්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ ආංශික අධීක්ෂණ කාරක සභාවල ස්වභාවය සහ බලතල රටේ ජනතාව දැනගත යුතු වෙනවා. මේ කාරක සභාවත් සියල්ල මාධ්‍යයට විවෘත වුණොත් මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වැඩ කරන්නේ කොහොමද කියන එක. මේ ආධාර සම්බන්ධයෙන් තෝරාගත්ත එක ව්‍යාපෘතියක් ආංශික අධීක්ෂණ අනුකාරක සභාවක් තියෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධයෙන් නැත්නම් රථවාහන කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ අනුකාරක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ මම. ඒ අනුකාරක සභාවේදී අපි වාර්තාවක් සැකසුවා, සාකච්ඡාවට භාජනය වුණා CCTV කැමරා පද්ධති සම්බන්ධයෙන් රටේ අවශ්‍යතාවය. එතකොට ඒ වාර්තාව දිහා බලලා ඒ වාර්තාවට තමයි අනුමැතිය ලැබුණේ මේක ප්‍රදානයක්. ඒ නිසා මම විශ්වාස කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාවල අපි ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ඒ අපි අධ්‍යයනය කරපු අධ්‍යයනය සඳහා ලැබුණ ප්‍රදානයක් හැටියට තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා ලැබුණේ. ඒ නිසා මේ සමාජගත වෙලා තියෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇවිල්ලා ආර්ථික කොරිඩෝවක් හදලා ඔක්කොම අයිති කරගන්නවා කියන බොරුව සම්පූර්ණයෙන් කොරහෙත් කිඹුල්ලෝ දකින දේශපාලඥයන්ගේ බොරුවක්.